අයහපත් කාලගුණෙන් දිවෙනි දිස්ත්‍රික් රැසකට දැඩි බලපෑම් එල්ල වුණා. රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, ගම්පහ, හම්බන්තොට, මාතර, කුරුණෑගල, කෑගල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කවලටයි එම බලපෑම් එල්ල වුණේ. මේ හේතුවෙන් පවුල් 75,561කට අයත් පුද්ගලයින් 286,115 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පුද්ගල මරණ 24ක් වාර්තා වී ඇති අතර 16 දෙනෙකු තුවාල ලැබුවා. නිවාස 77කට පූර්ණ වශයෙන් හානි සිදු ඇති අතර අර්ධහානි සිදු වූ නිවාස ගණන 6,781ක්. මේ අතර අවදානම් ගල් ඉවත් කිරීමෙන් අනතුරුව වසා දමා තිබූ පහළ කඩුගන්නාව මාර්ගය අද පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා. ප්‍රදේශ ගණනාවකට තවදුරටත් වැසි පවතින බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර, සබරගම්මුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක්ම වූ තරමක තද වැසි දැතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. වැසි සමග ඇතිවන තද සුළං තත්වයන්ගෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු පළාත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇති වේවි. ඒ අතරින් විශේෂයෙන්ම සබරගමු පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කෙත් සාමාන්‍යයෙන් මිලිමීටර 50ට පමණ වැඩි තරමක තද වැසි අද දවසේදී බලාපොරොත්තු විය හැකි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පමණක් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද වයඹ පළාත්, ඒ වගේම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පිටිනට හවන පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං පැවතිය හැකි. ඉතින් ඒ පිළිබඳවත් අවධානයෙන් පසු වෙන්න කියලා ජනතාවට මතක් කර සිටිනවා. මිරිස, දිහිවර වරායෙන් දිහිවර කටයුතු සඳහා පිටත් වූ තිදෙනෙකුගෙන් සමන්විත බෝට්ටුවක් අධික සුළං තත්වයේ හම්බවේ පෙරළී ගොස් තිබෙනවා. එහි සිටි දිහිවරින් තවත් දිහිවරින් පිරිසක් විසින් බේරාගෙනු අතර මෙවර විට ඔවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ.